वर्तमान राज्य कैबिनेट मंडल अमात्य मंडल व्यवस्था विरोधी नीति विरोधी लभ्यति तुरतुरुवनु अपि एवव सदाहंकराने विसीवेनि व्यवस्था संशोधन समग ඇතිවුණු අලුත් තත්ත්වය නිසා 2020 ඔක්තෝබර් මාසයේ 29 වෙනිදා සිට 20 වෙනි සංශෝධනයේ සියලු වගන්ති ව්‍යවස්ථා සක්‍රීය වීමත් සමග ඒ 53 වෙනි වගන්තියට අනුව නව ඇමති මණ්ඩලය කැබිනට් මණ්ඩලය දිවුරුන් දිය යුතුව තිබෙනවා. නමුත් එසේ සිදු වී නැහැ. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග ඒහා බැඳුණු ව්‍යවස්ථාවන්ට අනුව අමාත්‍යවරු දිවුරුම් දී නැති නිසා අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී රජයේ අර්බුදයකට යොමු කරන මුළු රටම අවුලකට යොමු කරන මේ කුමන්ත්‍රණකාරී ව්‍යාපාරය අදාළ අය නොදැනුවත්ව සිදු වූවක් නොවේ කියන බවයි අපේ අදහස. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නීතිය සම්බන්ධයෙන් රජයට උපදෙස් දෙන මඟ පෙන්වන ප්‍රධානතම ආයතනය වන්නේ අධිකරණ අමාත්‍යාංශයයි. වත්මන් රජයේ අධිකරණ අමාත්‍ය වරයා කියන්නේ නීති විශාරදයෙක් යයි සම්මත කෙනෙක්. ඔහු මේ බව නොදැන සිටියාද? තමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරනවාය කියන බව නොදැන සිටියා නොවිය හැකි. එසේනම් දැන දැන රජයත් රටත් අර්බුදයට යොමු කරන කුමන්ත්‍රණයකට ඔහු දායක වුණාද? කියන සැකය තොරතුරු දත් හැම දෙනා තුළම ඇති වෙනවා. අපි දැක්කදී Zoom තාක්ෂණයේ යටතේ අධිකරණය පවත්වන්න විදේශීය නීති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරවන්න එවාගෙම තවත් නොඑක් විදිහේ උත්සාහයන් ජනතා ද්‍රෝහී උත්සාහයන් රටට එරෙහි උත්සාහයන් ගත්තා පමණක් නෙවෙයි ගන්නට උත්සාහ ගත්තා මෙන්ම නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමටත් ගන්නාලද තීරණයන් අමුවේ අපට පේනවා වත්මන් අධිකරණ අමාත්‍යවරයා රටට ද්‍රෝහී ක්‍රියාවන් රැසක් සිදු කර තිබෙන බව. ඒ නිසා මේ අවස්ථාවේදී අප මේ පෙන්වා දෙන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නොදැන සිදු වූවක් නෙවෙයි. ඒ නිසා අපි බලධාරීන්ට කියන්නේ මෙය රජයට විරුද්ධව කියන කතාවක් නෙවෙයි තරහෙන් අමනාපයෙන් කියන කතාවක් නෙවෙයි රටේ පැවැත්ම තහවුරු වෙන්නේ රජයේ ස්ථාවරභාවයත් සමග 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම සඳහා වහා පියවර ගත යුතුයි. එතෙන්දී බරපතල ප්‍රශ්නයක් එනවා මේ දක්වා කැබිනට් මණ්ඩලය මගින් අනුමත කළ නීති රීති 50 කැබිනට් තීන්දුව තීරණ ජාත්‍යන්තර ගිවිසුම් මේ සියල්ලටම කුමක්ද වන්නේ කියන ප්‍රශ්නය. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී රට අස්ථාවරභාවයට පත් නොවන ආකාරයෙන් රට මේ පවත්නා අර්බුද කාරී තත්වයෙන් තවත් විය උලටපත් නොවන ආකාරයෙන් කටයුතු කරන්න අපි රජයේ බලධාරීන්ට කරුණාවෙන් මතක් කර සිටිනවා.